ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්වෙනි වෙල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 22 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමෙන් මම ඔබට පළමු ආශිර ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම දෙවනි තිමෝති 3 පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ ජනවාරි මාසයේ තේමාවක් තියෙනවා. ඒ තේමාව තමයි නොවර්ධන දේව වචනය. අපි ඉගෙන ගත්ත පෙරේදා දෙවියන් වහන්සේගේ වචනය අපිව ප්‍රඥාවන්ත කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ඊයේ දවසේ අපි ඉගෙන ගත්තේ මේ භයානක කාලයක් එන්නට යනවා. ඒ නිසා පාවුල් තිමෝතිට කිව්වා කියලා දෙවියන් වහන්සේගේ වචනය මත රැඳෙන්න කියලා. අද මම ගැඹුරට යනවා. මොකද කාරණා හතරක් අපිට තියෙනවා ඒ ස්ථානයේ දකින්ට. බයිබලේ කියනවා දේවානුභාවෙන් 17 කියනවා, දේවානුභාවෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමට, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත්. කාරණා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉගැන්වීම. ඉගැන්වීම කියලා කියන්නේ බයිබලයේ ඉගැන්වීම, ධර්මය, ඒක දැනගන්න එක. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි ඔබ ධර්මය දැනගන්නේ. තරවටුවක් කියලා කියන්නේ කරන්න එපා කියන එකක්. ඒක හොඳ නැහැ කියන එක, හොඳ නැහැ කියන දෙයක්, වැරදි දෙයක්. හික්මවීම කියලා කියන්නේ ඔබව වෙනස් කරන දෙයක්. කියන්නේ ඔබගේ ක්‍රියාව මොකද? දැන් ඔබට කිව්වට පස්සේ මේක කරන්න එපා, මේක වැරදි කියලා කිව්වහම ඔබගේ ක්‍රියාව තමයි හික්මවීම. ඒ වගේම මේ හතරවෙනි එක ඉතාමත්ම වැදගත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්. ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් අද පොඩ්ඩක් එහාට මෙහාට වැරදිලා තියෙනවා මනුස්සයන්ට. මේ බලන්න, අපිට පණක් දුන්නේ ධර්මිෂ්ඨයට නෙමෙයි. පණක් දුන්නේ කාටද? පණක් දුන්නේ පව්කාරයට. පව්කාරයට තමයි පණක් දුන්නේ. නමුත් දැන් ඔබ ධර්මිෂ්ඨය. කාගේ ධර්මිෂ්ඨකමද? ඔබට තියෙන ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. 2 Cor 5:21 හැටියට ඔබට තියෙන්නේ ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. දැන් ඔබ දෙවියන් වහන්සේ ඉදිරිපිට නිවැරදි. ඒ වගේම ඔබගේ හදවතේ ලියා තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනය, ඔබගේ මනසේ ලියා තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනය. දැන් ඔබට ඒ ධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙන්නට ඔබට දෙවියන් වහන්සේ උගන්වනවා. ඒ උගන්වනකොට බයිබලයේ කියනවා, ඒ වගේම මොකක්ද එකෙන් කරන්න යන්නේ, 16 වෙනි වගන්තියේ කිව්වේ දෙවියන් වහන්සේගේ මනුස්සයා සම්පූර්ණ වෙන පිණිස. සමහරట్లాට මිනිස්සු කියයි, නෑ නෑ අපි දුර්වලයි, අපිට සම්පූර්ණ වෙන්න බෑ කියලා. නෑ, දෙවියන් වහන්සේගේ වචනය කියන ඔබට සම්පූර්ණ වෙන්න පුළුවන්. දැන් ඔබ ධර්මිෂ්ඨයි, දැන් ඔබට සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ක්‍රියාවලට, යහපත් ක්‍රියාවලට සූදානම් කරන පිණිස තමයි මේක දී තිබෙන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක් වේවා.